මේ தত্ত্বය වහාම නතර කරගත යුතුයි කියන එකයි. ගරු කතානායකතුමනි මේ தত্ত্বය යටතේ මම යෝජනාවක් කරන්න කැමති. මට මම හිතනවා මේ මේකෙදි කටයුත්තක් කරන්න අපි සියලු දෙනාම එකතු විය යුතුයි කියලා මම කල්පනා කරනවා. කුමක්ද එකතුව? මම හිතනවා අගමැතිකමේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවද? එහෙම නැත්නම් අගමැතිකමේ වෙනත් කෙනෙක් ඉන්නවද කියන එක නෙවෙයි. පළමුවෙන්ම අපි කෙටි කාලයකට කල යුතු දේ නැකල යුතු දේ පිළිබඳව ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුයි. මම හිතනවා ඒ කාලේ දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් මාස 3ක් 6ක් අතර කාලයකට අපි සම්මුතියකට එන්න ඕන. ආණ්ඩු බලය තියාගෙන එක පාර්ශ්වයක් ඡන්දයට යන වෙනුවට දෙපාර්ශ්වයටම ඡන්ද බලය ලැබෙන විදියට දෙපාර්ශ්වයටම බලය ලැබෙන විදියට ප්‍රතිපත්තියක් සම්මත කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. ගරු කථානායකතුමනි ඒ අනුව මම විශ්වාස කරනවා බහුතර බලයේ තියෙන පාර්ලිමේන්තුවේ බහුතර යම් එක්සත් ජාතික පක්ෂයේ යම් පුජ්‍යලයකට බහුතර බලයක් තියෙනවා නම් ජනාධිපතිවරයාට ඒක දරාගෙන ඉන්න බැහැ කියන එක මම පිළිගන්නවා. ඒක කල්නුත් ඉදිරිපත් කළා. ඒ මතයට මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි පෙනී ඉන්නවා නම් යම් කිසි පාර්ශයකට පාර්ලිමේන්තුවේ විශ්වාසය නැතුව ඒ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බැහැ කියලා මම කල්පනා කරනවා. අග්‍රාමාත්‍යතුමා දන්නවා ඔඩර් ප්ලීස් අග්‍රාමාත්‍යතුමා දන්නවා ඔබතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ආපු මොහොතේදී මා ඔබතුමා සමග මම සාකච්ඡා කළා. මොකද්ද මම ඔබතුමා සමග සාකච්ඡා කළේ? විශ්වාස භංගය පරදීද නැද්ද? හැම පාර්ශයේම සලිතභාවයක තිබුණා. ඒ අවස්ථාවේදී අපි කිව්වේ මාස 6ක් ඇතුළත දෙපාර්ශයේම එකඟ වන සම්මුතියකට අවිලම් මැතිවරණයකට යමු කියලා. අද අපි ප්‍රධානම දේ තමයි මේ වියවුලෙන් පහුගිය පළාත් පාලන මැතිවරණයක් තියලා තියෙනවා. අද පළාත් සභා මැතිවරණ කල් දාලා තියෙනවා. අපි පළාත් සභා කල් දැම්මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. අද ඡන්ද ක්‍රමය වෙනස් කරාද නැද්ද කියන සීමා නිර්ණය කළාද නැද්ද කියන ප්‍රශ්නය අද තියෙනවා. ඉදිරි මැතිවරණයේදී අපිට කාටත් එකඟතාවයෙන් මෙන්න මේ සම්මුතිය වලට ඇවිල්ලා ඉතාම ඉක්මනින් මැතිවරණයකට ගිහිල්ලා ජනතාවගේ ජනමතය උරගා බැලිය යුතුයි කියලා මම කල්පනා කරනවා.